कर दी नाली। ට ලක්කුණ අයරෑ ඉතින් අපි මේ ගෙදර තමයි හිටියේ. අයිබෝන් අයිබෝන් කලිපිරන්න ස්සෙල්ලු YouTube චෑන් ලකට ඉතින් ගෝස් හන්ටින් එහෙමන්නත්තම් ගෝස් එක්ස්පෙරිමෙන්ට්ක් කරන් ඇවිල්ලා තියෙනවද මේ විශේෂ ස්ථානයක් කිලිමිකෝට් එක ගෙදරක්. ඉතින් මේ ගෙදරක වෙන අද්භූත සිදුවීම් අල්ලා තමයි මේක අපි හන්ටින් එක එහෙමන්නත්තම් මේක අල්ලා තමයි එක්ස්පීරියන්ස් එක්ස්පෙරිමෙන්ට්ක් කරන්න හිතුවේ. සබ්ජෙක්ට් එක හැමති ඉතින් මේ මාත් එක්ක නේද පේපේ මත දැන්නේ. ඉතින් මේ මම බයික් එක ඉස්සරහා ලයිට් එක ඔන් කරලා මෙතන බයික් එකේ ලයිට් එක කරලා මම මේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ බල්ලෙක් ඉන්නවා, ඌ තමයි මේ හසන්නේ. බලා ගන්න පුළුවන් බල්ලෙක් ඉන්නේ තනියම වීඩියෝ කරන හින්දා. ඉතින් කොහොම හරි අපි හිතුවා මේ ගෙතරක තියෙන අද්භූත බලපෑම් කොහොමද මේ රාත්‍රියේදී නිදින්න පුළුවන් වෙන්නේ කියලා බලන්න තමයි අමාරි තනියම ඉල්ල තියෙන එක්ස්පෙරිමෙන්ට් එක කරන්න. ඉතින් මේ ගෙදර වලට මම ඉස්සරහට ගිහලා තියෙනවා බල්ලෙක් කසන්නේ. මේ ගෙදර ආදරයට අපි රාත්‍රිය ගත කරනවා මම තනියම. ලොකු අත්දැකීමක් වෙයි. ඉතින් මේ ගෙදර කාටවත් ඉන්න බෑ කියලා කියනවා. ඉතින් මේකේ වයස කිය ඉන්න තමයි මේ ගෙදර ඉන්නේ. ඉතින් අද මමත් එක්ක තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ගෙදර කොහොමටවත් ඉන්න බෑ කියනවා. ඉතින් චුට්ටක් පිට ඉඳලා බලමු තනියම ආවේ. ඔයාලට මම පෙන්නන්නම්. ඔය ඉන්න කසන් බල්ලා තමයි ඉන්නේ. ඔයාලට බලන්න පුළුවන් තනියම ඉඳගෙන. මේ හේතුවක් මත මම බල්ලෙක් ඉන්නේ අල්ට බහගෙන පුළුවන් ගෙදරින් බල්ලා. ඉතින් තනින් තන එක්ස්පෙරිමෙන්ට් එක කරන්න හිතුවේ මේක දෙත් ඇවිල්ලා. ඉතින් අපි ගෙදරට ආවා. ගෙදරට ආවට එළිය බලා ගන්න පුළුවන්. එළිය පැත්ත හරියට පේන්නේ නැහැ. මේ ටෝච් එක එළිය වන්දක් අඩු හින්දා. ඉතින් ගෙදර වයසක දෙන්න දැන් නිදාගෙන ඉන්නේ. ඉතින් අවුලට බලා ගන්න පුළුවන් මේ මගේ බයික් එක. මේ ගෙදර ඉස්සරහ කෑල්ල, මේ වහලේ ගෙදර, මේ පිටපැත්ත කෑල්ල ඔයාලට පෙන්නන්නම්. එළිය පැත්ත ඉතින් වෙලාව සාමාන්‍ය 11ට විතර ඇති. මේ ගෙදර කාටවත් ඉන්න බෑ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා අපි චුට්ටක් හන්ඩින් කරන්න ආවා. ඉතින් කරලා බලමු අපිටත් මේ දේවල් පේනද කියලා. එයා පැත්තේ ඉදරක් තියෙනවා. ඉදර ලයිට් එක තමයි පේන්නේ. ෆ්ලෑෂ් ලයිට් ඕෆ් වුණා. ෆ්ලෑෂ් ලයිට් එකෙන් ටෝච් එකකින් තමයි මම වැඩේ කරන්නේ. මෙතන මේ වීදුරුවක් තියෙන්නේ. ඇඳුම් වගේක්, මිත් ඇඳුම්, ඒ දිහන් ටැංකියක්. අපිට බලා ගන්න පුළුවන් නෝම් ෆෝකස් වෙනකොට. මේ ගෙදර තිබ්බ බඩුවක් එක දාලා තියෙන්නේ මේ කුස්සියේ පැත්ත ගෙදර. ටක්කලා ගියාම මේකින් ෆෝකස් වෙනවා. බලා ගන්න පුළුවන්. මේ උතරම කොහමරි මෙලිය පැත්ත තමයි මම ඇවිදින්නේ. මේ කුස්සිය පැත්ත මොකද සද්දි මොකක්ද දිනවද අර බලා ගන්න බුල මොකක්ද සුදු පාටියම් කිසි දෙයක් දුන්නේ වෙනවා වගේ දෙයක් අනිනම් බ්ලර් වෙලා වගේ පේන්නේ නිකන් හෙල්ලෙනවා වගේ පේනවා. මොකක්ද කියලා හරි හිතා ගන්න බෑ. මට මේ ටෝච් එකේ මේ වයර් එකක් අවුල් ගිහිල්ලා හින්දා හරියට පේන්නේ නැහැ මොකද. බල්ලෙක් ඉන්නේ බල්ලා ඉන්නේ. සෝරි සමා වෙන්න ඕන මට අමුතු විදිහට පේන්නේ. ඉතින් මේ එළිය මෙතන මේ වාහනයක් දාලා තියෙනවා. ඉතින් රෑට ආපින්ද වලට හරියට බලා ගන්න බැරි වෙන්නේ නැති මේ බාත්รูම් එක පිටිපස්සේ මේ කුසිය කැල්ල. ඉතින් මේ ගෙදර තමයි එක එක දේවල් රැට වෙනවා කියන්නේ ලොකු අත්දැකීමක් ගන්න තමයි අපි ආවේ. මට ලයිට් කෝප්පු ගන්න.
මොක්කරි හේතුවක් ඉන්න මේ ලයිට් එක ඔෆ් වුණා මේ ගෙදර. ප්‍රමද්ද බුද්ධි වල වෙනවත් දන්නේ නැහැ. කොහමද ලයිට් එක ඔෆ් වුණා? ඔයාලට බලා ගන්න පුළුවන්. අඩේ ඊට වෙන ලයිට් එක ඔෆ් වුණා මේත්. එක කෑල්ලක් වැඩේ. බල්බ් එකේ පාරම ඔෆ් වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ස්විච් එක මෙතන තියෙන්නේ. කවුරුත් එළියට දාන්න දෙයක් නැහැ. හරියයි. මගේ ලයිට් එක පත් වුණා වලට බලන්න පුළුවන්. ඉතින් මම මෙහත් මේ පැත්තට ටාච් ආ ලයිට් එක කොහොමයි පත් වුණා. මම පැත්තේ වලට බලාගන්න පුළුවන් මේ දිවි ඉස්සරහ පැත්ත තාම ඉන්නේ මක් මේ මෙයාල ගත්ත මේ තියෙන්නේ කොහොම හරි මේ ලයින් එකේම. ඉතින් පහුගිය දවස් වල මම වීඩියෝ ක්ලිප් එකක් දැම්ම මතකයි. මෙන්න මෙතන මේ තියෙන කාමරේ ජනේල ගාවේ අද්භූත හෙවණල්ලක් පේනවා. ඉතින් ඒක සුට්ටක් මගේ channel එකේ දැම්මට කොහෙද ගෙදර කියලා කරේ කිව්වේ නෑ. ඉතින් මේක ගෙදර තමයි ඒ චලු ඡාය අපේ එක තිබ්බේ. ඉතින් අද ඉතින් මම මේ ගෙදර මේ කාමරේ තමයි ඉන්නේ. ඔයාලට මම ඇතුළට ගිහලා පෙන්නන්නම්. ඉතින් මේ ගෙදර වයසක දෙන්නෙක් ඉන්න හින්දා මම වැඩි ශබ්ද කරන්නේ නෑ. මොකද ඒ කට්ටියට ඇහැරෙන හින්දා. ඉතින් මේ ගෙදර තමයි මේ කාමරේ තමයි මම නිදාගන්නේ. ඉතින් ලොකු අත්දැකීමක් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ වටේට ඔයාලට පෙන්නනවා. ඉතින් අපි දැන් ඇතුළට. සද්දබද්ද කරන්නේ නැහැ. ඉතින් මේ ඉතර දෙන්නෙක් නිදාගෙන ඉන්නේ හින්දා ගෙදර කට්ටිය බය වෙන්න බෑ. කුසී ඉන්නේ දැන් මේ හරි එනකොට. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ. ගෙදර දෙන්නේ නිදාගෙන ඉන්න හින්දා. 12 වෙලා අපේ.
ඒ කාම විතා පිටන්නේ මෙලිත තිරය තුළහ කාලා වෙලාව ගීමක්
ඉස්සරහට ඉදී වට එන්න බල්ල පොට්ට ඔක්කොම සබ්දයෙන්ම ගොඩක් කලම් නින්ද ගියා. අයිට කරන්න ලැබිට්ටි. ලාවද කොහමද අද්භූත ශබ්ද ටික ටික ඇහෙන්න පටන් ගන්නවා බලමු පාන්දර පහ වෙනකන් ඇහැරගෙන ඉඳලා අපිට මේ විදිහට මේ ආත්ම හම්බෙන්න ශබ්දපත් ඇහෙයි මම ගොඩක් කතා වැඩි කරලා වීඩියෝ කරන ඉස්සරහට ආයිබෝන් ඉතින් දැන් තමයි මුණ හොදගත්තේ දැන් තමයි නැගිටලේ ඉතින් ලොකු අත්දැකීමකට ලක් වුණා යරෑ ඉතින් අපි මේ ගෙදර තමයි හිටියේ මගෙන් පිටිපස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මම මේ මුණ හොදන් තැන ඉඳලා තමයි මේ කතා කරන්නේ ඉතින් මම රෑ දෙකයි කාලේ විතර වෙනකන් ඇහැරලා හිටියා ඉතින් අපිට ඔය කියන විදිහට ලොකුට අත්දැකීමක් ලබා ගන්න බැරි වුණා මොකද වැස්ස පටන් ගත්තා ටික ටික අද්භූත සද්ද සහ මිනිස්සෙක් සහ නිකන් කවුරු හරි කෙනෙක් යනවා විදිනවා වගේ හොඳටම දැනුණා. ඉතින් ඒ දැනෙන්න ගත්තනකොටම උනේ මොකක්ද දන්නවද? වැස්ස පටන් ගත්තට පස්සේ චුට්ටක් මමත් බයෙන් හිටියේ කාමරේ මුල්ලකට වෙලා.
ඇති මමත් උදේ ඇහරල බලනකොට පාන්දර පහමාරයි. ඉතින් දෙක හමාරනකම් මම හිටියා, ඇහරලාම හිටිය. ඉතින් මට ඒ වීඩියෝ එක ඒ වෙලේ දෙක වෙනකම් ඉතින් මම හිටියේ නෑ. ඒ අත්දැකීම ඉතින් මොකක් හරි ශබ්ද බද්දයක් ඇහුණු කැමරාව ඔන් කරලා ඔයාලට පෙන්නන්නම් කියලා තමයි හිටියේ. ඉතින් වැස්සත් එක්ක වැස්සේ ශබ්දටත් එක්කම නිින්ද ගියා. ඉතින් කමන්න, ඉතින් කොහොම හරි තව එක්ස්පෙරිමෙන්ට් එකකින් හම්බෙමු. ඉතින් එකක් මම තනියම කරන්නේ හැමදේම. ඉතින් මේ වගේ ස්ථානවලට ගිහිල්ලා එක්ස්පෙරිමෙන්ට් කරනවා. ඉතින් මම ඉඳලා බලනවා මේ දේවල් අපිට ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් දැන් මූණ හොදගත්තේ. ඉතින් දැන් ගෙදර යන්න පිටත් වෙනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්. සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන අනිත් අයත් බන් channel එක ශ්‍රියා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.